Governor, Governor. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවාව. ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල විහෙරගල ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදීගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්කදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ජාලින් කන්නා චිනං දීතං මන්දි දේවින් පතිම්බතං චජමානෝන චින්තේසි බෝධියායේව කාරණා නමේ දෙස්සා උබෝ පුත්තා මන්දි දේවීන දෙස්සියා සබ්බඤ්ඤතං පියං මහියං තස්මාපි අදාසහංති සාදු 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 පින්තුනි ලෝතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන පැමිණි මා බෝසත් හිතක් නිසා අද අපට මේ ලෝතුරා බුද්ධ ශාසනයේ ධර්ම සැනසිලි විඳින්නට වාසනාව ලැබිලා තියෙනවා මෙයින් 20 අසංගික කල්ප ලක්ෂයකට පෙර මේ බුදු හිත ආරම්භ වෙලා තිබුණේ නැහැ මේ බුදු හිතක් හදන්නට ඕනේ කියන අදහස ඇති වුණේ කොහොමද මෑණියන් සමග නැව නැගලා යන එක්තරා පින්වත් පුතෙක් නැව කුණාටුවට සුණු විසුණු වුණා මේ මෑණියන් කරපිටට නංවාගත් පින්වත් තරුණ පුතා මහසයුර තරණය කරන්න වීරයෙන් පීනනවා තෙරක් නොපෙනෙන මහමූදක කෙනෙකුට කරන්න හිතන්නවත් බැරි දෙයක් අර මව්පිය උපස්ථානයේ වටිනකම දන්න පින්වත් දරුවා විසින් සිදු කළා දින හතක් තිස්සෙම මහසයුරේ පීනනවා බොන්න ජලය නැහැ ආහාර ටිකක් නැහැ නමුත් හිතේ ශක්තිය අදිෂ්ඨාන බලයෙනුයි මේ මෑණියන්ව බේරා ගන්නට ඕනෑ කියන හිතින් පීනන්නේ බ්‍රහ්මලෝකයේ සමවස්සුවේ නැගී සිටු බ්‍රහ්මරාජයෙක් මේ දැකලා මේ වීරවන්ත පුරුෂයෙක් මෙවැනි වීරවන්තයන්ටම ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන්න පුළුවන් එනිසා එවැනි හිතක් ඇති කරවන්න ඕන උදව් කරන්න ඕන කියලා ඇවිල්ලා චිත්ත තරංගයක් යොමු කළා ලෞතුරා බුදු බව පතන්නට ඒ ශ්‍රේණියම ඒ අදහස ඇති වුණත් ගොඩබිම ලං කළා දුන්නා බ්‍රහ්මරාජක බලෙන් ගොඩබිමට සේන්දු වුණා ඒ සැනසිලි මොහොතේ මෑණියන් මේ විඩා නිවන පුතා දිහා බලාගෙන කරුණා සිතකින් ප්‍රකාශ කළේ නුඹේ ජීවිතය ගැන නොසිතා මගේ ජීවිතය බේරා දුන් රත්තරම් පුතේ නුඹ මතු බුදු වේවා කියලා මේ මෑණි කෙනෙක් දුන් අම්මා කෙනෙක්ගෙන් ලැබුණු පළවෙනි විවරණය නි අනියත විවරණයයි ඒ මොහොතේ තමයි සිතුනේ මේ මෑණියන් කියන්නාසේම සියලු සත්‍යයන් ගොඩලන්නට සංසාර සයුරෙන් ගොඩලන්නට මම ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්න ඕනෑ කියන පළවෙනි පැතුම එතෙන් පටන් සත්‍යසංඛ කල්ප ලක්ෂයක් තිස්සේම සිතින් බුදු බව පැතුවා නවාසං කල්ප ලක්ෂයක්ම වචනයෙන් බුදු බව පැතුවා බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ දාන ආදී පින්කම් කළා සිතින් බුදු බව පැතුවාම ඒ බුදුරජාණන් වහන්සේලා මේ විදියට පාරමී පුරාගෙන ගියොත් ඔබට ලෝතුරා බුදු වෙන්න පුළුවනි කියලා අනියත වශයෙන් විවරණ දුන්නා වචනයෙන් ප්‍රකාශ කර අවස්ථාවලත් ඒ විදියටම අනියත වශයෙන් විවරණ ලැබුණේ දීපංකර පාද මූලේදී සුමෛද තාපස්තුමා වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැටෙ ඉන්න වෙලාව ඒ මොහොතේදී පුරුෂාත්ම භාවයක් ලැබල පැවිදි වෙලා විශේෂ අභිඥා ගුණ සම්පත් ඇතිව
අධික කැමැත්තෙන් ලෝතුරා බුදු බවට නැමුණු සිත්තතුව බුදුරජාණන් වහන්සේටම ජීවිතේ පූජා කරමින් මේ කියන කාරණා සම්පූර්ණ කරගෙන නියත විවරණ ලබන්න සුදුසුකම් ලැබල හිටපු වෙලාවේදී ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා ඉදිරියට වැඩම කළා එතුමා දිහා බලලා අනාගත සංඥාණයෙන් දුටුවේ මේ සාමාන්‍ය කෙනෙක් නොවන බවයි ඒ නිසා සංඝ පිරිසමත ආදේශනා කළා මහණනි බලන්න මේ ජටාදරව තවසා දිහා මෝ සාමාන්‍ය කෙනෙකු නෙවෙයි මතු මේන් සාරා සංකල්ප ලක්ෂ්‍ය ගිය තැන මා මෙන්ම ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා ගෞතම නමින් බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙපළ සැරියුත් මුගලන් දෙනමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්දයන් වහන්සේ මෞපියන් දෙපළ සුද්ධෝදන මහමායා දෙපළයි මේ විදිහේ විස්තර විවරණ කතා සහිතව නියත වශයෙන්ම කල්වකවානු ඇතුවම සාරා සංකල්ප ලක්ෂයකට පසු ගෞතම නමින් බුදු වෙනවා කියලා පළවෙනි නියත විවරණය ලැබුණා ඒ මොහොතදී සුමේද තාපසතුමා මහබෝසතාණන් වහන්සේ හිතින් වචනයෙන් බුදු බව පතාගෙන 16 අසංකල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන මේ අසංඛ්‍ය කියන එක දැනගන්නට ඕන අසංඛ්‍ය කියන්නේ 1.140ක් කල්පය කියන එක දැනගන්නට ඕන මහා කල්පයක් ගත වෙන යන කාලයේ උපමාවෙන් තමයි කියන්නේ ගණන් කරන්න බෑ යදුණක් දිග පළල උස තියෙන කොටුවකට අබෑට පුරවලා අවුරුදු 100කට එක අබෑටේ බැගින් ඉවත් කරගෙන ගියොත් කවදා නමුත් මේ අබ කොටුව අවසන් වේ නම් ඊටත් වඩා කාලයක් යනවා මහා කල්පයක් ගෙවෙන්නේ එවැනි මහා කල්පම 16ක් අසංඛ ලක්ෂයක් එනම් මෙතන ගණන වශයෙන් ගත්තොත් 16.145ක් මහා කල්ප වශයෙන් ගත වුණා ගෙවුණා ඒ කාලයේ පුරා 512000ක් තරම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා දැසින් දැකලා කුසල් කරලා පාරමී පුරලා තියෙයි. ඒ තරම් අපහසු දෙයක් තමයි ලෝතුරා බුදු බව ලබන එක. දීර්ඝ කාලයක් සංසාරේ රැඳෙනවා. ඒ රැඳෙන්නේ අමුදු කාම ආශාවකට නෙවෙයි. තමන් වහන්සේ සැප ලබන්න විතරක් නෙවෙයි. අන් අයට සැප දෙන්නට. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බයා මම සත්‍ය අවබෝධ කළා මේ දුක් විඳන අයට සත්‍ය අවබෝධ කරනවා මම සසරින් එතර වෙලා අන් අයවත් එතර කරන දුකින් නිදහස් වෙලා දුකින් නිදහස් කරනවා මේ මහා භයානක කාම ඕග භව ඕග දිට්ඨෝග අවිජ්ජා ඕග කියන සතර ඕගෙන් මම එතර වෙලා අනිත් අයවත් එතර කරනවා කියන චේතනාවෙන් මේ සත්‍යයන් දුකින් එතර කරන්න ලැබෙනවා නම් දුක් විඳලා කල්පයක් පුරා අවීචි මහනිරේ පැසෙන්න උනත් කැමති තරමේ වීරයක් උන් වහන්සේට තිබුණු නිසායි ඒ තරම් කල් සංසාරේ නැදුනේ ඒ කාලෙදී අපිට වගේ උරුම ඉපදීමේ දුක ලෙඩවීමේ දුක වයසට යාමේ දුක මරණයේ දුක හැඬුම් වැළපුම් දුක් මනුස්ස ලෝකයට ආවත් තිබුණා තිරිසන් අපායට වැටෙන්නට ප්‍රේත ලෝකයට වැටෙන්නට නිරේට වැටෙන්නට අනියත වූ කාලයේදී බොදු බව පැතුවත් සමහර විට සිදු වුණා ඒ අපා දුක් ඔක්කොම වින්දේ අන්න ඒ චේතනාව තිබුණු නිසායි පරහිතකාමී බව හැමෝම තුල දිනු වෙන්නේ නැහැ අනුන්ට සැප දෙන්නට අනුන් සුවපත් කරන්න තමන් සුවපත් වෙන දෙකම අත්වැඩ පරවැඩ සම්ව සිතන්නේ මෙසිත සවුසත කෙරෙහි කරන්නේ වශයෙන් අදහස් කළෙත් මේ කරුණමයි සමහර කෙනෙක් අනුන්ට වැඩ කරලා දෙනවා නමුත් තමන්ට යමක් කරගත්තේ නැහැ මේ ලෞකික වශයෙන් නෙවෙයි කියන්නේ ලෝකෝත්තර වශයෙන් ලෝකයෙන් අනුන් ඈතර කරවන්නට විතරක් ධර්මදේශනා කළත් අනුශාසනා කළත් වැඩක් වෙන්නේ නැහැ තමන් වහන්සේලා නිදහස් නොවෙනවනම් ඒ නිසා බෝසත්තුතුමන්ගේ චර්යාව එහෙම නෙවෙයි උන් වහන්සේලා තමන්ගේ වැඩත් කරගෙන අනුන්ටත් ඒයින් මහා සෙතක් කරන මහා උත්තමයන් වහන්සේලා තමන් මුලින් සැනසෙන්නට මග හදාගෙන ඒ සැනසිලි මගට අන් අයත් එකතු කරගන්න ජීවිත තමයි මහා බෝසත් ජීවිත. එවැනි පිරිස කෝටි ගණනින් අසංඛ්‍ය ගණනින් අප්‍රමීය ගණනින් ගණන් කරන්න බැරි තරම් බුදු පිරිසක් ඔය කාලේ එකතු වුණා. ඒ හැමෝම ප්‍රාර්ථනා කළේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කවද්ද පහළ වෙන්නේ ඊදාට නිවන් දකින්න. ඒක හොඳ කාරණයක් අපි දැනගන්නට ඕන. බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කිරීම සමහර අය මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරනවායි කියලා බොහොම තදින් කතා කරනවා. ඒක සංසාරෙ දික්කන වැඩක් කියලා. නමුත් පින්වතුනි බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා නොකර නිකන් නිකරුණේ ජීවත් වෙච්ච කාලේ කොච්චරද අපි? ඉදිරි කාලේ කොච්චර දුර අපිට යන්න වේද? කල්ප ලක්ෂ ගණනින් කෝටි ගණනින් ගණන් කරන්න බෑ නිකන් නිකරුණේ අපි යන මේ ගමන. නිවන් දකින්නවයි කියන කාරණේ ප්‍රාර්ථනා කළ යුතුයි. නමුත්
අදිෂ්ඨානයක් තිබුණොත් මෙන්න මේ බුද්ධ ශාසනය අපි නිවන් දකින්නවයි කියලා ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉක්මනින් සම්පාදනය කරන මොකද ඉලක්කයක් තියෙනවා අරමුණක් තියෙනවා ඒ අරමුණු කරගත්තු උතුම් පිරිස ඉක්මනට නිවනට යනවර නිකන් නිකරුණේ ඒවට දොස් කියකී නැත්තු මහා දුකකට වැටෙනවා කවදාවත් සංසාරෙදි පිහිටට කෙනෙක් නැති වෙනවා මේ බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කිරීමේ තියෙන වටිනාකම තමයි සංසාර එකපාර නිවන් දකින්න බෑ කොච්චර කිව්වත් පාරමී ශක්තිය දියුණු වෙන්න ඕන පින තියෙන්න ඕන පින නැත්තන් නුවණ දියුණු වෙන්නේ නැහැ පින් කළා පාරමී පුරන් යනකොට තමයි මේ අපේ නුවණ මදකම ටික ටික දුරු වෙලා නුවණැස පහළ වෙන්නේ නුවණැස පහළ වෙන්න වෙන්න පින්වතුනි අපේ චතුරාර්ය සත්‍ය දකින්න ඥානය පහළ වෙනවා එහෙම නැත්නම් මොනතරම් දේ ඉගෙන ගන්න පුළුවන් වුණත් ඥානය කියන එක පහළ වෙන්නේ නැහැ ඥානය පහළ කරන දාන සීල භාවනා ආදී මේ කුසල් කරන්නට ඕන එකයි පාරමී පුරනවා කියන්නේ දස පාරමී පුරනවා ඒ පුරන කාලය කොච්චර කල් වුණත් සංසාරේදී අපිට ඒ උතුමාගේ පිහිට ලැබෙනවා නොමග යන්න හැදුවත් උපකාර කළා මග කියා දීලා යහමග යවනවා ඒ සංසාරේ හැටි ආනන්ද ස්වාමින් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලා සසරේ ළඟින්ම ගමන් කළා යසෝදරාව ළඟින්ම ගමන් කළා හැම ජීවිතේම ළඟම ඉපදිලා එකට තමයි කටයුතු කළේ ඒ පිරිස එකට බැඳිලා අධර්මයෙන් නිදහස් වෙලා ධර්ම මාර්ගයේ එකට ගමන් කළේ මොකද අර බැඳීම නිසා එක ගමනක් යන හිත තියෙනවා එක පිරිසක් වෙන හිතක් තියෙනවා අන්න ඒකයි වටිනාකම සසරේදී මග වරදින්නේ නැහැ තනියම යන්නට හිතුවොත් ආත්මార్థකාමී වුණොත් මේ සසුන අතහැරුණොත් ඊළඟ සසුනක් පැතුවේ නැත්තම් මෛත්‍රී සසුන එපා කියලා වචනෙන් කිව්වොත් ලැබෙන්නේම නැහැ. නිසා එවැනි වචන අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ඉන්නේ කොහෙන් හරි නිවන්. මේ ශාසනයේ පුළුවන් නම් හොඳයි. ඒත් කියන්න බෑ ඥාන ශක්තිය තියෙනව නම් තමයි ඒත් නැතිනම් අපිට තවත් දිග යන්න වෙනවා. ඒ දිග ගමන ඊටාම කෙටි තැනක් තමයි ඊළඟ බුදු සසුන කියන්නේ. සුළුම සුළු සසරත් එක්ක ගත්තම අදයි හෙටයි වගේ. අද හෙට වගේ ළඟ කාලයක් තමයි මේ දීර්ඝ සංසාරෙත් එක්ක බැලුවොත් මේ ලැබෙන වාසනාව. එනිසා බුද්ධ ශාසනයන් ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඒ ශාසන ගැන ශ්‍රාවක පිරිස වශයෙන් පහළ වෙනවා. අදහස් පහළ කරගෙන එක පිරිසක් එකතු වුණා. ඒ පිරිසත් එක්ක මේදා දීපංකර පාදමූලේ විවරණ ලැබුණා. එතෙන්දී ඒ පිරිස ඒ වගේම බෝසතාණන් වහන්සේට කැමති නම් ඒ මොහොතේදී තමන් වහන්සේ හිතුණා නම් සංසාරේ දුකයි සතර අපායට වැටෙනවා මේක යන්න හොඳ නෑ මං සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියලා ගොඩක් දෙනෙකුට එහෙම හිතෙනා වගේ උන්වහන්සේට හිතුණා නම් අද ගෞතම බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ නෑ එහෙනම් උන්වහන්සේ සතර පද ගාථාවක් ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ ඒසනේ මරිහත්වයට පත් වෙලා අර ලක්ෂ ගණන් සංඝ පිරිස කෙලවරින් වැඩම කරන්න තිබුණා සිවුරුදරව එහෙම කළේ නෑ ප්‍රාර්ථනාව කළේ මං විතරක් නිවන් දකින්න එක හොඳ නෑ හරියට කුසගින්නේ ඉන්න පිරිසක් දැක දැක යම් කිසි කෙනෙක්ට ලැබිච්ච භෝජනේ තනියම හැංගිලා කලවර කාමරයකට වෙලා කාටවත් පේන්නේ නැති වෙන තමන් අනුභව කර කර කුස පුරව ගන්නවා හැබැයි තමන්ගේ හිතවත් ජනතාව අර කුසගින්නේ දුක් විඳ විඳ අඬහඬ ඉන්නවා දැක දැක ඒක කරන්න පුළුවන්ද හොඳ කෙනෙකුට නම් වීරවන්තයෙකුට සුදුසු නෑ ටික ටික හරි බෙදාගෙන නේද අනුභව කරන්න ඕන අන්නේ වගේ තමයි මම වගේ වීරවන්ත පුරුෂයෙක් අද තනියම නිවන් දැක්කොත් මමත් කරන්නේ අන් අයට ලොකු අසාධාරණයක් මා බලාපොරොත්තු වෙමින් ඉන්න මගෙන් පිහිර ලබන්නට පුළුවන් අසංඛ්‍ය අප්‍රමේය ගණන් සත්වයන්ට ඒ පිහිර නැති වෙනවා බුදු සසුනක සැනසීම නැති වෙනවා ඒ නිසා මමත් නිවන අවබෝධ කරලා ඒ සැනසීම ලෝකයට දෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන එදා නියත විවරණ ලැබුණේ එතෙන් පටන් ඒ ශ්‍රාවක පිරිස වශයෙන් එතනට වූ පිරිසත් ස්වාමිනී අදාපට මේ සසුන වැරදුනොත් මත් ඔබ වහන්සේ ගෞතම බුදු සසුනේ අපිත් නිවන් දකින්වයි කියලා ප්‍රාර්ථනා කරගත්තා. ඒ මොහොතේම යසෝදරාවටත් විවරණ ලැබුණේ. ඉතින් මෙතෙන් පටන් සාරා සංකල්ප ලක්ෂයක් සූවිසි බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ නියත විවරණ ලැබලා කාශ්‍ය බුද්ධ ශාසනයෙන් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වශයෙන් පහළ වෙන්නට පාරමී පුරන් යන කාලේ සිදුවෙච්ච සිදුවීමක් තමයි අද ධර්ම මාත්‍රිකා වුණේ. බුදු වෙන්නට කලින් ආත්මභාවයේ මනුස්ස ලෝක ගත කරන සෑම බෝසතාණන් වහන්සේ කෙනෙකුට පොදු චාරිත්‍රයක් මේ අවසාන ආත්මභාවයේ මෙහි මේ විදිහේ ධර්මතාවයක් තියෙනවා. ඒ වගේම මේ කාල වකවානුව පුරාවට තමන් වහන්සේ ලෝතුරා බුදු බව පතාගෙන ඇස් උපුටා දන් දුන්න ඇස් නොපෙනන අයට මේ ආකාශ තරුකැට පරදින තරම් ලෝතුරා බුදු බව ලැබේවා කියලා ඇස් දන් දුන්න බුදු ඇස ලබන්නට ලෝතුරා බුදු නුවන ලැබේ වාක්‍යන අදහසින් ඇඟ මස් කපා දන් දුන්න මහ පොළොවේ පස්වලට වඩා
මහසයුරි ජලයේ පරදා ලෝතුරා බුදු බව පතා රුධිරේ දන් දුන්නා ඔටුනු පලා නිස් කපල දන් දුන්නා රාජ්‍ය දන් දුන්නා අඹ දරුව අප්‍රමාණ ගණන් දන් දුන්නා මේ විදිහේ පෙරුම් පුරාගෙන පැමිණි අපේ මහබෝස්ථානන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් උනේ සියලු සත්‍යයන් නිවණින් සනසවන බුදු බවට පත් වෙලා ඒ ධර්මයේ ලෝකයට දේශනා කළා ලෝකයේ සනසු ඒකයි තමන් වහන්සේ ගැන විශ්වාසයෙන් ගමන් කරපු ශ්‍රාවක පිරිසට ඒ යුතුයකම ඉටු කළා බලන්න ඒ හැටි තමන් වහන්සේ මුලින් අවබෝධ කළා අවබෝධ කරලා ලෝකයට දේශනා කළේ තමන් වහන්සේ සනසිලා ඒ සනසීම ලෝකයට බෙදා දුන්නේ ඒ නිසා අපි සනසෙන්න ඕන අන් අය සනසන්න නම් ලෝකයේ සනසන්න ගිල්ල තමන් දුක් විඳිනවා නම් වැඩක් වෙන්නේ නැහැ තමනු සනසිලි හිතකින් වාසය කරමින් අන් අය සනසනවා නම් ඒ සනසීම නියම සනසිල්ලයි ඒ බුද්ධ රාජ්‍යයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ වර්ෂයක් ගත වෙච්ච දවසේ වෙසක් පුන් පොහොය දවසේදී ඥාතීන්ට සංග්‍රහ කිරීමට කිඹුල්වත් පුරයට වැඩම කළා වැඩම කළත් මේ ඥාතීන් වන්දනා කළේ නැහනේ මොකද හේතුව අපේ සහෝදරයෙක් මේ අපේ දරුවෙක් වගේ කොහොමද වඳින්නේ කියන හිතක් ඇති වුණා සාක්‍යයන්ගේ තියෙන මානි ස්වභාවය මේ මානෙ දුරු කරන්නයි බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනක් මවල අහසේ අහසට පැන නැගිලා යමා මහ පෙළහර දැක්ුවේ ගිනි කඳක් ජල කඳක් ශරීරයෙන් පුරාවටම එක ශණයක විහිදුවමින් තමන් වහන්සේ වැනි බුදුරුව දෙකක් මවලා තමන් වහන්සේ නිර්මිත බුදුරුවකුත් මවලා සක්මන් කරනවා තමන් වහන්සේ වැඩ ඉන්නවා තමන් වහන්සේ සක්මන් කරනවා නිර්මිත බුදුරුව වැඩ ඉන්නවා තමන් වහන්සේ ප්‍රශ්න විමසනවා නිර්මිත බුදුරුව ප්‍රශ්න විසඳනවා නිර්මිත බුදුරුව ප්‍රශ්න විමසනවා තමන් වහන්සේ ප්‍රශ්න විසඳනවා ඒ විදි යුගල වශයෙන් ප්‍රතිහාරි දැක්වා ආකාශ තලයට පැන නැගිලා ඒ වෙලාවේ මේ අසිරිමත් මේ ස්වභාවය ගිජුකුළු පවේ වාසය කළ සැරියුත්තරුන් වහන්සේ ශිෂ්‍ය 500 භික්ෂුන් වහන්සේලාට දකින්න ලැබුණා මොඳ මේ ලෝකෙටම පෙනෙන විදිහේ ප්‍රතිහාරයක් තමයි යමාමහ පෙළහර ඒ නොදකින කෙනෙක් නැති තිරිසන් සතුන් පවා දකින්න ඉතින් මේ ආශ්චර්යමත් බව දැකලා සැරියුත්තරුන් වහන්සේ කිත සැනසුණා බුදු කෙනෙකුගේ අසිරිය මොන තරම්ද කියලා සතුන් වහන්සේ ආකාශයෙන් කිඹුල්වත් පුරයට වැඩම කළා දැන් බුදුවරු දෙනමක් වැඩ හිටියා දැන් අහසින් තවත් බුදුරජාණන් වහන්සේලා 500 නමක් එනවා දෝ කියලා මේ පිරිස සාදුකාර දුන්නා ඒ සක්මනටම වැඩම කරව සැරියුත්තරුන් වහන්සේ සිවුරේ කාංශ කරගෙන වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි බුදු බව පතන්නට සංසාරේ පෙරම් පිරු ඒ ජීවිත ගැන අපට දේශනා කරන සීක්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සියලු බුදුරජාණන් වහන්සේලගේ වංශය සූවිසි බුදුරජාණන් වහන්සේලගේ වංශය වශයෙන් දේශනා කරන සීක්වා මතු පහළ වන බුදුරජාණන් වහන්සේලා ගැන දේශනා කරනසේ මේ ආරාධනා තුන අනුවයි කුද්දක නිකාය සඳහන් වන තමන් වහන්සේගේ අතීත ජීවිත පිළිබඳ චර්යා 30ක් පිළිබඳ දේශනා කරන චර්යා පිටක පාළිය ගාථා වශයෙන් ඒ සක්මන මත වැඩඳගෙන දේශනා කළේ ජීවිත දෙවනි කොට පරමත්ත පාරමී පුරු ජීවිත 30ක් චර්යා පිටකයේ චර්යා පිටක අට කතා පරිවර්තන ඇතුව බලන්න පුළුවන් ඒ තුලින් මහා ශ්‍රද්ධාවක් පහළ වෙනවා ළඟට වංශය පිළිබඳ බුදුරජාණන් වහන්සේලාගේ විමසූ ආරාධනාව අනුව සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ මෑණියන් පියාණන් බුදු පිරිස ආයුෂ බුදු කයේ ප්‍රමාණ මේ සියල්ල සඳහන් වන බුද්ධ වංශ දේශනාව බුදුරජාණන් වහන්සේලා 24 නමක් 28 නමක් ගැන අපි කතා කරන්නේ මේ දේශනාව නිසායි මේ දේශනාව නැතිනම් 28 නමක්ගේ නම අපි දන්නේ නැහැ ඒ නම් 28 ඒ විස්තර සියල්ල බුදු ජීවිතයේ පිළිබඳ වංශය බුද්ධ වංශ පාළිය කුද්දක නිකායේ දේශනා කරා. ඒ මොහොතේමයි දේශනා කරා. ඒ මොහොතේම මතු පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ විස්තරය අනාගත වංශ දේශනාවත් දේශනා කරලා තමන් වහන්සේ බුද්ධාසනේ වැඩ හිටියා. බලන්න ප්‍රාතිහාර්ය ධර්ම වර්ෂාවක් ඇදහැළුණා වගේ මේ හිත් සැනසුණා ඥාතින් ලක්ෂ ගණනින් සැනසුණා. සැනසිලා මේ පියතුමා සුද්ධෝන් මහරජතුමා අප්‍රමාණ පැහැදුනා පැහැදිලා ප්‍රකාශ කළා ස්වාමීනි මම ඔබ වහන්සේට කුඩා කලදී දෙවරක් වැඳා අද මේ ලෝකේ කිසිවෙකුට කළ නොහැකි මහා ප්‍රාතිහාරයක් මගේ නෙත් දෙකෙන් මන් දුටුව මගේ පුතා නිසා ඒ නිසා ස්වාමීනි මම අද වැඳ වැටෙනවා ඔබ වහන්සේ මම දොහොත් මුදුනේ තබා වන්දනා කරනවා කියලා මාගේ වැඳුම වේවා කියලා වන්දනා කළා රජතුමා වඳිනකොට මුළු නුවරම වැඳ වැටුණා මේ සතුටට දරා ගන්න බැරුව බොහෝ දෙනා ක්ලාන්ත වුණා මේ ක්ලාන්ත සංසිඳවන්නට දෙවියන් වැසි වැස්සුවා පොකුරු වැසි කියලා කියනවා
පොකුරු වැස්සෙන් මේ ආශ්චර්යමත් වැස්සෙන් තෙමෙන්න කැමති අය තෙමෙනවා තෙමෙන්න කැමති නැති අය තෙමෙන්නේ නැහැ වතුර ධාරාව රිදී ධාරාවල් වගේ ගලාගෙන යනවා මේ වර්ෂාව අසිරිමත් එකක් මේ සියල්ල අවසානයේ ඥාති පිරිස සංසුන් වුණා තැම්පත් වුණා සිහි ලැබුණා සංඝ පිරිස අතර කතාවක් හේතුණා බලන්න බුදුරජාණන් වහන්සේගේ ඥාති සමාගමේදී අකල් වැසි පවය දැහැලුණයි කියලා පොකුරු වැසිය දැහැලුණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අද පමණක් නෙවෙයි මගේ ඥාතීන්ට පොකුරු වැස්සෙන් සංග්‍රහ ලැබුණේ අතීතයේ සංග්‍රහ ලැබුණයි කියලා නිහඬ වුණා ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි වලාකුලෙන් වැසුණු හඳ වගේ භවයෙන් වැසී ඇති ඒ විස්තර අපට දේශනා කරන සීක්වා අන්නේ වෙලාවේදී ජාතක පුත් වහන්සේ තුල සඳහන් වන ජාතක පාළියේ ගාථා දහසකින් සඳහන් වන වෙස්සන්තර ජාතකයේ දේශනා කළේ චර්යා පිටක පාළියේ වෙස්සන්තර චර්යා වශයෙන් කෙටියෙන් සඳහන් වන මේ දේශනාව වේලාවේ පරිදි හිතේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩා වර්ධනය කරගෙන ලෝතුරා බුදු බව පතන්නට බෝසත් හිතක් දිනු වන දිනු කළ ආකාරය දැන ගන්නට අපි ශ්‍රවණය කරමු මහා බෝසතාණන් වහන්සේ අවසන් ආත්ම භාවයට පෙර ඉපදුනේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ මෙන්න මේ වෙස්සන්තර ආත්ම භාව සංජේ මහ රහතුමා පියතුමා වුණා පුසති දේවිය තමයි මෑණියන් උනේ මේ මෑණියන්ගේ මව කුසෙන් බිහි වුණේ වෙළඳ වීතියක් මැද ඉපදුණු නිසා වෙස්ස අන්තරේවත් වෙස්සන්තර නම් වුණා උපන් ඇසිල්ලේ උපන් මොහොතේම මෑණියන්ගේ මුහුණ බලලා අම්මේ මට දන් දෙන්න යමක් නැද්ද කියලා මේ පුංචි කුමාරයා ඇහුවේ උපන් ඇසිල්ලෙමයි උපන් හැටි කතා කරන දරුවෝ ලෝකේ නැහැ නමුත් මහ බෝසතාණන් වහන්සේ අවස්ථා තුනකදී කතා කළා මහෞෂධ පඬිතුමා ජාතකයේදී කතා කළා වෙස්සන්තරාත්ම භාවයේදී කතා කළා අවසාන ආත්මේ උපන් මොහොතේම කතා කළා මේ මොහොතේදී අම්මා බොහොම සතුටු වුණා පුතේ නුඹ ඉපදුනේ දන් දෙන්න පුළුවන් තැනකයි උඹට හිතේ හැටියට දන් දෙන්න පුළුවන් කියලා දහසින් බැඳි පියල්ලක් අර සිඟිති අතේ තියුවා ඒ මොහොතේම ළඟ හිටපු කිරි අම්මා කෙනෙකුට ඒ දහස තන් දුන්නා ඒ වගේ නව වතාවක් ලක්ෂයේ බැගින් වටිනා ආවරණ 9ක් කිරි අම්මලට දන් දුන්නා අවුරුදු 7 වයසේදී කාමරය ඇතුලේ ආසනයේ උඩ පරියංකයෙන් වාඩි වෙලා භාවනා වඩන ස්වරූපයෙන් අදිෂ්ඨාන කළා මනෝමය දානයක් දුන්නා මනෝමය දානය කියන්නේ මනසින් දන් දුන්නා කොහොමද දන් දුන්නේ යම්කිසි කෙනෙක්ට මගේ මේ ඇස් දෙක ඕනේ කියලා එනවනම් මම කිසිම පැකිලීමක් නැතුව උන්ට මේ ඇස් දෙක උපුටා දන් දෙන්නම් යම්කිසි කෙනෙකුට මගේ අත් දෙක ඕනේ නම් මගේ අත් දෙක කපලා දෙනවා මගේ දෙපයින් යම් කෙනෙකුට ප්‍රයෝජන නම් මේ දෙපේ කපලා දෙනවා යම් කිසි කෙනෙකුට හදවත ඕන නම් ජීවිතය ගැන නොසිතා හදවත උපුටා දන් දෙනවා මේ විදියට නැවත නැවතත් Taman වා සත්‍ය වශයෙන්ම දෙන්නට පුළුවන් ස්වභාවයෙන් ඉඳගෙන සිහි කළා ඒ වෙලාවේ යම් කෙනෙක් ඇස් ඉල්ලුවන මස් ඉල්ලුවන ලේ ඉල්ලුවන ඒ වෙලාවේ දෙනවා ඒ නිසා දීමේ ශක්තියෙන් ශක්තිමත් හිතකින් නැවත නැවතිතදී මහා පොළවට දරන්න බැරි වුණා මෙවැනි මහා උතුමන්ගේ ප්‍රතිහාරය නිසා මහා පොළොවපා කම්පා වෙනවා. පුණ්‍ය බලයෙන් පොළොව කම්පා කරන්න පුළුවන්. ඉතින් අර පාරමී ශක්තිය නිසා මේ බෝසත් චින්තාවේ බලය මිහිකතර දැනිලා මහීකාන්තාව සහස්ත්‍ර වාරයක් කම්පා වුණා. පොළොව කම්පා වෙමින් සාදුකාර දුන්නා ඔබ වහන්සේට ඕක කරන්න පුළුවනි කියනවා. ඒ විදියටයි මනෝමය දාණය දුන්නේ. තමන් වහන්සේ උපන් දවසේම අහසින් යන ඇතින්නියක් සුදු පාට පුංචි ඇත් පැටවෙක් ඇත් කලේ තියලා ගියා මෙතුමාට ත්‍යාගයක් දායාදයක් වශයෙන් පින නිසා පුණ්‍ය බලයෙන් පහළ වෙච්ච මේ ඇත් පැටියට පච්චේ කියලා නම තිබුයි පසු කලෙක මගුල් ලතා බවට පත් වුණේ 16 වෙනි වර්ෂයේදී මන්ත්‍රී දේවිය සමග විවාහපත් වුණා විවාහපත් වෙලා දරුවන් දෙදෙනෙකු ලැබුණා ජාලිය ක්‍රිෂ්ණජිනා නමින් මේ පුතා පිළිගත්තේ රන්දැලින් ජාලිය කියන රන්දැලට නිසා රන්දැලින් පිළිගත් පුතාට ජාලිය කියලා නම් කළා. දියණිය පිළිගත්තේ අඳුන් දිවි සමින් කන්හා ජිනා කියන්නේ කළු අඳුන් දිවි සමට එනිසා අඳුන් දිවි සම පිළිගත් දියණිය කන්හා ජිනා ක්‍රිෂ්ණ ජිනා නම් වුණා. දානශාලා හයක් නගර ඉදි කළා දිනපතා තමන් වහන්සේ දන් දෙන නියම කළා. පොහොය දවස්වලට තමන් වහන්සේම යනවා. හතර පොහොයටම යනවා ගිහිල්ලා දන් හැඳ බෙදලා මුලින් අන් අයට දන් දෙන්නට අනුශාසනා කරලා නැවත එන වෙලාවේදී
කලිඟුරටේ දැන් නියඟයක් ඇති වුණා. මේ සුදු පාට අහසින් යන්න පුළුවන් පච්චේ ඇතාට අකලට වැසි වස්සවන්න පුළුවන්. ඒ ඇතා යම් තැනක ඉන්නවනම් අකලට වැසි වහිනවා. අකලට වැසි වස්සවන්න සමත් මේ ඇතා ඉල්ලගෙන යන කලිඟුරට බමුණ ඇවිල්ලා මේ රජතුමාට කතා කළා. රජතුමා විමසුවා ඇතු පිට ඉඳගෙනම මොකද මේ ඇවිල්ලා තින් මොනවද නුඹලට ඕන? ඒ වෙලාවේ දෝන් කියා සිටියා ස්වාමීනි අපේ නුවරට වැස්ස වැටෙන්නේ නැහැ. ඒ නිසා නගර වැසියන් බොහොම පීඩාවට පත් වෙලා ඉන්නේ දුර්භික්ෂයකට පත් වෙලා ඉන්නවා. නිසා මේ දුක් විඳින මිනිස්සුන් අනුකම්පාවෙන් අපට මේ ඇත රාජ්‍යයව දන් දෙන්න කියලා ඉල්ලා සිටියා. බොහොම ප්‍රිය මනාප වූ මේ අහසින් යන්න පුළුවන් දුර්ලභ ඇත රාජ්‍යය. සාමාන්‍ය කෙනෙකුට දෙන්න බෑ. නමුත් Taman වාසයේ මොහොතේම ඇතු පිටින් බිමට බැහැලා ඇතු වටා තුන් වරක් පැදකුණු කළා. සැරසිලිවල අඩුවක් තියද කියලා විමසලා අන්කෙන්දීන් පෙන් අරගෙන අර බමුණාගේ අතේ ඇතාගේ හොඬේ තියලා පෙන් වඩමින් ආවර්ජනය කළා. බොහොම ප්‍රියමනාප වූ මේ දුර්ලභ ඇත රාජ්‍යයා මං අද මේ මිනිස්යන්ට දන් දෙන්නේ යම් කාම සැපයක් ප්‍රාර්ථනා කරගෙන නෙවෙයි, මේ ඇතු එපා වෙලා නෙවෙයි, මට මේ සියලට වඩා අප්‍රමාණ අනන්ත ගුණයෙන් ප්‍රියමනාප වූ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා කියලා මම මේ දන් දෙන්නේ. එනිසා මට බුදු බව පිණිස වේවා කියන අදහසින් අර සුදු පාට ඇත රාජ්‍ය දන් දුන්නා. ඒ දාන පාරමී බලයෙන් මහ පොළොව නැවතද කම්පා වුණා. ඇතු දන් දුන්නා කියලා රටවැසියන් දේවාවිෂ්ඨයකින් කුපිත වුණා. කුපිත වෙලා රජතුමාට පෙමිණි කළා මෙවැනි වටිනා කෙනෙකුත් දන් දුන්නා. මේ වෙසතුරු කුමාරයා දන් දීමේ සීමාවක් දන්නේ නැහැ. ඒ නිසා මේ රජතුමාව වංකගිරියට යවන්න ඕන කියලා බලවත්සේම උද්ඝෝෂණය කළා. දෙවියන්ගේ මෙහෙවීමෙන් මේක සිද්ධ වුණේ තවත් පාරමී පුරන්නටයි. එසා මේ පණිවිඩය ලැබුණට පස්සේ වෙසතුරු රජතුමා ඒ පණිවිඩය පිළිගෙන පියතුමාටත් කාරණේ පිළිගෙන පියතුමාට සමු දීලා අවසරයක් ගත්ත එක දවසක් සඳහා නගරේ ඉන්නට. ඒ දවසේදී මහා බෝසතාණන් වහන්සේ මන්ත්‍රී දේවියත් තම අමාත්‍ය 60000ක් අමාත්‍ය පිරිස බුදු පිරිසත් සමග එකතු වෙලා සියලු දේකි මහසිය බැගින් වූ සප්ත සතික මහා දානේ උදෑසන පටන් හවස් වෙනතුරුම දුන්නා. ඒ ලක්ෂ ගණනින් පැමිණි ජනතාවට ඒ සියල්ලම දීලා අවසන් වුණා. හැම දෙයකි මහසිය බැගින් දුන්නා. රථ වාහන වලින් ආදී මේ කියන කන්‍යාවන් කාන්තාවන් ජීවි අජීවි හැම දෙයක්ම දුන්නා. අවශ්‍ය අවශ්‍යයි අවශ්‍ය අවශ්‍ය දේවල් අරගෙන යන. මේ සප්ත සතික මහා දානේ බලයෙන්ුත් මහ පොළොව කම්පා වුණා. දානේ අවසානයේදී මන්ත්‍රී දේවියට මතක් කළා, දේවිය මම වංකගිරියට යන්නේ. වංකගිරිය කියන්නේ බොහොම දුෂ්කර තැනක්. වනසතුන් පිරලා ඉන්න වනගහනයක්. ඒ වනගහනේ ඔබට දරුවන්ට ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා මම එන තුරා දරුවන් පැක බලාගෙන සුවසේ ඉන්නට කියලා. නමුත් මේ දේවිය සංසාරේ සාරා සංකල්ප ලක්ෂයක පටන් නියත වශයෙන්ම පසුපස පැමිණි උත්තමාවිය. සැප දුක දෙක සමසේ බෙදාගෙන සංසාරෙදී ස්වාමියාට හොඳ බිරිඳක් වෙලා නිවන් දක්නා ජාති දක්වා ඔබ වහන්සේ සමගම පෙරුම් පුරාගෙන නිවනට යන ලැබේවා කියලා පැතුම්පත් පුත්තමාවි. ඒ නිසා එතුමිය මතක් කළේ, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මහවණේ මහ දුක් ගනිද්දි මං කොහොමද මේ රජමාලිගාවේ රජ සැප විඳින්නේ? ඔබ වහන්සේට යම් සැපක් ලැබෙනවා නම් ඒක මටත් සතුටක්. ඔබ වහන්සේට දුකක් ලැබෙනවා නම් ඒක මටත් දුකක්. දුකයි සැපයි දෙක සමසේ බෙදා ගන්න නේද අපි එකතු වුනේ පාරමී පිරුවේ. ඒ නිසා ස්වාමීනි, ඔබ වහන්සේ නැතුව මම නම් මොහොතක්වත් මෙහි ඉන්නෙත් නැහැ. මම නැතුව මගේ දරුවෝ දෙන්න ඉන්නෙත් නැහැ. ඒ නිසා අපිත් ඔබ වහන්සේ යන ඕනම තැනකට ඇවිල්ලා ඕනම දුකක් විඳිනවා කියලා මුලින්ම ගිහිලා ලත්තේ වාඩි වුණා දරුවෝ දෙන්නත් එක්ක. මව්පියන්ට වැඳ අවසරගෙන වෙසතුරු රජතුමාද රතේ වාඩි වෙලා වංකගිරියට යන්නට පිටත් වුණා. පිටත් වෙලා රාජ්‍ය දන් දීම වශයෙන් චේතනාවක් පහළුණා. මේ රාජ්‍ය දෙස අවසන් වශයෙන් බලලා රාජ්‍ය පරිත්‍යාග කරන්න හිතින් ඒ මොහොතේම පොළොව කැරකිලා රතය හැරුණා. පාරමී බලයට පොළොව කැරකිලා රතය හැරුණා රාජ්‍ය දෙසට. ඒ නුවර දෙස බලාගෙන හිතින්ම රාජ්‍ය ඇත්තරිය මේ රාජ්‍ය මම මේ ජනතාවට දන් දෙනවා කියලා. එහෙම දන් දීලා රාජ්‍යත් එතුමා වැඩම කරද්දි ඉදිරියට සප්ත සතික මහා දානේන්ද දන් ලබා ගන්නට නොහැකි වෙච්ච බමුණු පස්සෙන් දුවගෙන දුවගෙනවිල්ලා අර රතේ බැලලා තිබිච්ච අස්සයෝ දෙන්න ඉල්ලුවා. එතුමා දරුවන් තමන් වහන්සේ බිමට බැහැලා
අරස්සයෝ දෙන්න දන් දුන්නා. නමුත් දේවතාවරු රෝහිත මුගවේශයෙන් ඇවිල්ලා රථය උසුලා ගත්තා. උසුලාගෙන ඇදගෙන ගියා. තව ටිකක් දුර යනකොට තවත් බමුණු පිරිසක් ඇවිල්ලා රථයත් ඉල්ලුවා. දරුව දෙන්නත් විසවත් බිමට බස්සවලා ලෝතුරා බුදු බව පතාගෙන රථයන් දන් දුන්නා. මේ රාජ සුකුමාල පවුල දරුවන්ට බිමින් පයින් යන්න බෑ, කකුල තුවාල වෙනවා. ඒ වගේ රයිතුමාටත් දේවියටත් පුරුදු නෑ. නමු සංසාර දුරගමන මීට වඩා මහ වෙහෙස කරයි නේද කියලා කල්පනා කර කර ඒ ගමන යන්න ඇති. රතයක් දන් දුන්න අර මුවන් අතුරුදහන් වුණා දේවතාවරු. ජාලිය කුමාරයා මහ බෝස්තාණන් වහන්සේ වඩාගත්ත පුංචි ක්‍රිෂ්ණජිනා දියණිය මන්ත්‍රී දේවි වඩාගත්තා. වඩාගෙන පයින් වංකගිරියට පිටත් වුණා. බොහොම දුරගමන පාරි දෙනවා. නමුත් ඒ වේදනා ඉවසගෙන ගමන් කළා. එහෙම යන ගමනින් දරුවෝ මග තියෙන ගස් කොළන් වල පළවැල දැකලා තාත්තා අපිට අර ගෙඩිය කරලා දෙන්න, අර පළවැල අපිට අරන් දෙන්න කියලා කියනවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ දෑත දිගු කරනකොටම අර අතු මහ බෝසත් ගුණයට බර වෙන්නාසේ ඉබේටම නැමිලා අතට පහත් වෙනවා. මන්ත්‍රී දේවිට දරා ගන්න බැරි ප්‍රීති වේගයක් ඇති වුණා. සාදු සාදු කියලා සාදුකාර දුන්නා. මොනතරම් ආශ්චර්යයිද, නැතේ නොකියාත දිගහැර දන් දුන් මගේ ස්වාමියාට අද මේ පළවැල ගස් කොළන් පවා නැමි දන් දෙනවා නේද, ආශ්චර්යයි කියමින් තුමි සතුට පළ කළා. මේ විදියට මන්ත්‍රී දේවියගේ නගරයට ගියා. එහි මව්පියන් දෙනා රටවැසියනුත් ආරාධනා කළා ඒ නගරේ රාජ්‍ය කරන්න කියලා. නමුත් පිළිගත්තේ නැහැ. වංකගිරියට යා යුතු බව ප්‍රකාශ කළ නිසා මඟතර සකස් කළා. චේතිය පුත්‍ර කියන මුරකරුවෙකුත් හිමාල වනට ඇතුළු වෙන තැන තියලා මාර්ගය පිළියෙල කළ දුන්නා. පිරිවරින් උන්වහන්සේ ලක්ෂ ගණනින් පිරිවර වශයෙන් පසු ගමන් කළා. මන්ත්‍රී දේවියන් වෙසතුරු මහරජතුමාත් දරු දෙන්නත් හිමාල වනයේට පිවිසුණා. එහි අච්චුත කියන තාපසතුමාගෙන් මග විස්තර අහගෙන නැවතත් ඉහළම කොටසේ තියෙන වංකගිරියට වැඩම කළා. වැඩම කළෙහි මේ වැඩම කරන මොහොතේ සක් දෙව රජතුමාගේ නියමෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කුටි දෙකක් මවල සක්මන් මලු දෙකක් ඒ වගේම තවුස් පිරිකරත් හිත්තිය තැන්පත් කළා. ගියා මේ මහ බෝසතාණන් වහන්සේට පරිහරණය සඳහා. එවැනි දේවල් සිදු වෙන්නේ පින්තුණි පාරමී ශක්තිය පින වැඩි. මේ පින උතුරා පැතිරී යන තරමට ලෝතුරා බුදුබව ලබන තරමට වැඩි මහ බෝසතාණන් වහන්සේ කෙනෙක්. ඒ නිසා එවැනි දේවල් සිද්ධ වෙන ඒවා පුදුම සහගත දේවල් නෙවෙයි. අද කාලේ වැනි විපත්ති කාලවලට ඒවා පුදුම වුණාට සෞභාග්‍යමත් එවැනි කාලවල වල ඒ වුණ තරම් සිද්ධ වෙනවා. දෙවියන්ගේ පිට ඕන තරම් ලැබෙනවා. නාහසේ සතරැස් පොකුණ ළඟට ගිහිල්ලා තමන් වහන්සේගේ ගිහි ජීවිතයත් හරිනට තවුස් පිරිකර පැලඳගෙන කුටියට ගිහිල්ලා නැවත වැඩම කළා. ඒ මොහොතේදී මන්ත්‍රී දේවිය දුටුවා තමන්ගේ ස්වාමියා මොනතරම් වෙනසකට පත් වෙලාද. ඇවිල්ලා වැඳ වැටලා අඬමින් කිව්වා, අනේ ස්වාමිනී මේ මොකද වෙලා තියෙන්නේ? ඔබ වහන්සේ රාජ්‍ය විලාසයෙන් ඉන්න දැන් මේ තවුස් විලාසයට පත් වෙලා ඊට පස්සේ නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ශාන්ත දර්ශනය මගේ හිත නිවනම. ඔබ වහන්සේ රාජ්‍ය විලාසයෙන් ඉන්නවට වඩා මේ දර්ශනය සෞම්‍යයි සාන්තයි. ඒ නිසා ස්වාමීනි පසේ බුදු කෙනෙකු වගේ මට පේන්නේ. මට ස්වාමීනි එහෙනම් පැවිදි වෙන්න අවසර ලැබේවා කියලා අවසර ඉල්ලගෙන ස්වාමියාගෙන් ඒ මොහොතේ Tamanට නියමිත කුටියට ගිහිල්ලා තවුස් පිරිකර ඇඳගෙන පැවිදි වුණා. පුංචි දරුවෝ දෙන්නවත් තවුස් පිරිකර අඳවල පැවිදි කෙරෙව්වා. මුළු පවුලම පැවිදි වුණා. අම්මයි තාත්තයි දරු දෙන්නයි වංකගිරිය වාසය කරනවා. බෝසතාණන් වහන්සේ මන්ත්‍රී දේවියන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තා කාලේ මිසක් අවේලාවේ කුටීර නොයනට. එසේ මන්ත්‍රී දේවියද බෝසතාණන් වහන්සේගෙන් ප්‍රතිඥාවක් ගත්තා. නුඹ වහන්සේ යම්තාක් කල් මේ වනාන්තරයේ බඹසර සිල් රකිමින් භාවනා වඩමින් වාසය කරනවා. ඒ තාක් කල් මට නුඹ වහන්සේට උණුපැන් සිසිල් පැන් හදලා දෙන්න, උභහන්සේට පළවැල නිලාගෙන විල උපස්ථාන කරන්නට අවසර ලැබේවා කියලා. අවසර ලැබුණා. එදා පටන් මහා බෝසතාණන් වහන්සේ විවේක සුවයෙන් සමාධි සුවයෙන් මහා සැනසිල්ලකින් වාසය කළා. ධ්‍යාන අභිඥා උපදවාගෙන සීලේ මැනවින් රකිමින් ඒ සීලයට උපකාර අනුග්‍රහ වශයෙන් දරු දෙන්නයි කටයුතු සිදු කළා. උදේ වරුවේම මන්ත්‍රී දේවිය පළවැල සොයාගෙන වනයේට යනවා. දවල් වෙනකොට පළවැලත් අරගෙන ඇවිල්ලා බෝස්ථානන් වහන්සේට ඒවා පූජ කළා. දරුවන්ටත් පළවැල දීලා තමනුත් අනුභව කළ දවස ගෙවනවා. සරල සංසුන් සැහැල්ලු දවසක් ගත කළේ. රජමාලිගාවේ සැපයට වඩා ලක්ෂ ගුණයෙන් අප්‍රමාණ ගුණයෙන් නිරාමිස සුවයක් විඳිමින් මේ රජපෞල වාසය කළේ.
ඔවුන්ගේ මෛත්‍රී බලය යදුණක් මානේ නපුරු සතුන් සංසුන් වුණා සමගි වුණා කිසිම නපුරු සතෙක් ඇස නොගැටෙන මානයට නොගැටෙන හැටියට දෙවියන් විසින් ආරක්ෂාව යෙදෙව්වා එනිසා බොහොම සැනසෙල්ලෙන් වාසය කළත් යම් කිසි දවසක මේ සැනසෙල්ල නැති වෙන ලකුණු පහළ වුණා ඒ තමයි ජූජක කියන බමුණෙක් අමිත්ත තාපනා කියන තරුණ කාන්තාවක් විවාහ කරගත්ත මේ මහලු බමුණා මේ කාන්තාවගේ නිතරම කඩදර තිබුණා මට ගෙදර වැඩපොළ කරගන්නට 16 කුයි 16 කුයි යෝනේ ඉතින් සොඳුරියේ මං කොහෙන්ද මේ 16 16 කොයන්නේ ඇයි උඹට බැරිදර වෙස්සන්ත රජතුමා දන් දෙනවා ඒ රජතුමාගේ දරු දෙන්න ගිහිල්ලා අරගෙන එන්න කියලා මේ පාපිය අදහසෙත් තැනැත්තිය මේ ජූජක බමුණාව යොමු කළා ජූජක බමුණා මේ අමිත්ත තාපනාගෙන් බේරෙන්න බැරිම තැන මේ වෙස්සන්ත රජතුමා හොයාගෙන නගරයට ගියා නමුත් නගරයේ මිනිස්සු ගල් ගහල එලව ගත්තා. මෙච්චර දන් දුන්න මැදි තවත් තවත් දන් ලබා ගන්නට කියලා කුපිත වෙලා මේ ජූජක බමුණ එලෙව්වා. පාර හොයාගෙන වංකගිරියට එන්නට පිටත් වුණා. ඒදි චේතිය පුත්‍ර මුරකරුවට අහු වුණා. ඒ මුරකරුවගෙන් බේරෙන්නට බොරුවක් කිව්වා මම වෙස්සන්තර කුමාරයේ ගුරුතුමා සුවදුක් බලල යන්න ආවයි කියලා බොරුවක් කියලා තනින් පාර අහගෙන ඉස්සරහට ගියා. අචුතාපස්තුමාටත් ඒ බොරුවම කියලා පාර අහගෙන ඉහළට ගියා. මෙහෙම එනකොට එදා රාත්‍රියේ මන්ත්‍රී දේවි දරුණු හීනයක් දැක්කා. රතුපාට ඇඳගත්තු වදකේ කඩුවක් ලෙලව ලෙලවා ඇවිල්ලා. තමන්ගේ හදවත රැනල හදවත කපා ගන්නවා. ඇස් දෙක ගලවගෙන යනවා දුටුව. මේ හීනේ ඒ මොහොතේම ගිහිල්ලා බෝසතාණන් වහන්සේට මතක් කළා. ඒකේ අර්ථවත් කළේ ඇස් දෙක වගේ හදවත වගේ ප්‍රිය දරුව දෙන්න නැති වෙනවයි කියන එක. අහිමි වෙනවයි කියන අදහසේ පෙර නිමිත්ත. තමන් වහන්සේ මොහොතේම දැනගත්ත හිට දරුවන් දන් දෙන ලැබෙනවා කවුරු හරි දරුවන් ගෙනියන්න එනවයි කියලා. නමුත් දේවියට කිව්වේ නැහැ. දේවිය මේ දේවල් හිතට ගන්න එපා. දනුමැස්සක සැතපෙන නිසා, සැප පහසුකම් අඩු නිසා ඔයගේ දේවල් පේනවා හිතට ගන්න එපා කියලා කිව්වා. නමුත් එතුමියට දැනුණා මේකේ අමුත්තක් තියෙනවා. උදෑසන දරුවන්ට කිව්ව දරුවනේ දෙකපු හීනෙන නපුරුයි. ඒ නිසා වැඩි දුරට යන්න එපා, කොහෙවත් තනියම යන්න එපා. තාත්තගේ ළඟට වෙලා පරිස්සමෙන් ඉන්න මං එන තුරා කියලා පළවැල නිලන්නට උදෑසන පිටත් වුණා. වෙනද වගේ නෙවෙයි දා කෙක්ක වැටෙනවා කූඩේ බිම් වැටෙනවා කඳුළුත් එනවා ඇස්වලට මොකද කියලා දන්නේ නැහැ අන්න ඒ වෙලාවේ තමයි මගතට සොයාගෙන එන මේ ජූජක බමුණා අසපුවට ගොඩ උනේ ගොඩ වෙලා ජයතු බවන් මහරජ කියලා රජතුමන ඔබට ජය වේවා කියලා සෙත් පතාගෙන ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මම බොහොම දුර ඉඳගෙන ආවේ ඔබ වහන්සේගේ යමක් ඉල්ල ගන්නයි කියන්න ඔබට මොනවද ඕන මම ඕන දෙයක් දෙන්න ස්වාමීනි මගේ බිරිඳ මර නිතරම කරදර කරනවා 16 කුයි 16 කුයි හන් එන්නේ කියලා මම මේ ආය ඔබ වහන්සේ බුදු බව පතා සියලු දේ දන් දෙන උතුමෙක් ඒ නිසා ඔබ වහන්සේගේ මේ පුංචි දරුව දෙන්න අරගෙන යන්න ආවේ කියලා මේ බමුණා දකින්න කොටම විරූපී රාක්ෂීක් වගේ කළුම කළු පාටයි කුදු වෙලා දරුව දෙන්න මේ බමුණා දකින්න කොටම බය වුණා දරුව දෙන්න අරගෙන යන්න ආව කියලා එහෙනකොට මේ දරුව දෙන්න ව්‍යාග්‍රිය දැකලා බය වෙච්ච මුව පැටව දෙන්නෙක් වගේ දුවගෙන ගියා. දුවගෙන ගිහිලා ඕන ඕන් කතා කරගත්ත ඉන්න තැන කියන්නේ නැහැ කියලා හිතාගෙන පොකුණ ඇතුලේ නෙළුම් කොලාස් හැංගුණා. ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ මතක් කළේ මේ දරුවන්ගේ අම්මා තාම ආවේ නැහැ. මෑණියන් ආවට පස්සේ අම්මගෙනුත් අහලා තමයි දන් දෙන්නට ඕන. ඒ නිසා ටිකක් ඉවසන්න කියලා මතක් කළා. නමුත් ජෝජක බමුණ කිව්වා කාන්තාව නම් දාණයට බාධාවක් කාන්තාවවට පස්සේ දන් දෙන්න ලැබෙන්නේ නැහැ. ඉනිස ඔබවහන්සේ දන් දෙනවා නම් දැම්ම දෙන්න මට දෙනවයි කිව්වා ඔබවහන්සේ. දෙනවයි කියලා නොදී ඉන්නේ හොඳ දෙයක් නෙවෙයි බොරුවක් වෙනවා නේද කියලා. නමුත් දරුව දෙන්න හිටියේ නැහැ අහල. නිසා දරුව දෙන්න හැංගුවා නේද කියලා නින්දාවකුත් කළා. බෝසතාණන් වහන්සේ තනින් නැගිටලා පුතා ජාලිය දුව ක්‍රිෂ්ණජිනා කියලා කතා කරමින් පොකුණ පැත්තට වැඩම කළා. පුතා ජාලිය කියලා හැනකොට මේ ජාලිය කුමාරයේ හදවත කකියන්න ගත්තා. මගේ තාත්තට මං කොහොමද කීකරු වෙන්නේ තාත්තගේ සෙනෙහස ලැබලා සංසාරේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන මං වගේ පුතෙක් මගේ තාත්ත වැනි හොඳ කරුණාවන්ත තාත්ත කෙනෙකුට කීකරු වෙන්න හොඳ නෑ තාත්තව දෙවරක් වෙහසන්න හොඳ නෑ එනව තාත්තේ කියලා එක මොහොතින්ම එතනින් පියතුමා ළඟට දුවගෙන ගියා නීල දකුණු පායෙලිලා අඬන්න පටන් ගත්තා පුතේ කොම් නංගිව දැක්කේ නැද්ද අනේ තාත්තේ නංගි කොහේ හැංගුණාද දන්නේ අපි දෙන්න මුව පැටව දෙන්නෙක් වගේ බය වෙලා දුවගෙන ආවේ නංගිත් ඔය හරි ඇති දුවේ ක්‍රිෂ්ණජිනා කියලා කතා කළා මේ දියණියගේ හදවත කකියන්න ගත්තේ අනේ මගේ පියතුමා මං කොහොමද වෙහෙස කරන්නේ මගේ පියතුමා කතා කරලාද නොගින් ඉන්නේ කොහොමද ඒ නිසා මගේ පියතුමා
මට මොනවා කළත් මං ගැති කළත් මං මැරුවත් මේ බමුණා මගේ පියතුමට කීකරු වෙන්න හොඳ නෑ කියලා දෙවරක් කතා කරන්න කලින් එනව තාත්තේ කියලා දුවගෙන ගිහිල්ලා වම් කකුලෙලිලා අඬන්න පටන් ගත්තා අනේ රාත්‍රියේ මේ යකෙක් වගේ රාක්ෂිකෙක් වගේ බමුණන්ට අපි දන් දෙන්න එපා අම්මා එනකන් අපි ටිකක් රැක ගන්නකෝ අම්මා ආවට පස්සේ අම්මා සිපසනසා අම්මට සමුදිලා පියන්නම් මෙහෙම අඬනකොට දරුවෝ මහා බෝසතාණන් වහන්සේ දරු දුක දරා ගන්න බැරුව බෝසතාණන් වහන්සේගේ දෙනතුණු කඳුළු වැටුණා දරුවන්ගේ කඳුලින් බෝසතාණන් වහන්සේගේ දෙපා තෙමුණා බෝසතාණන් වහන්සේ කඳුලින් දරුවන්ගේ පිට තෙමෙනවා හිත සනසාගෙන හිත සකස් කරගෙන දරුව දෙන්නත් එක් කරගෙන ගිහිල්ලා දරුවනි මා වෙනුවෙන් යන්න අපේ ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් යන්නට ඔබ ඔබත් ඔබ දෙපළ නැවක් කරගෙන මම සංසාරයෙන් එතර වෙන්න අද මේ ගමන ගිහා මම ලෞතුරා බුදු වුණා ඔබ දෙපළත් මන් නිවණින් සනසන්නම් එදාට ලෞතුරා බුදු සෙනෙහස ලබා දීලා ඔබටත් නිවණින් සැනසීලා සසරින් එතර කරවන්න ඒ සඳහා දරුවනේ මා වෙනුවෙන් යන්න කියලා මතක් කළා පියාණෙනි නුඹ වහන්සේ ලෞතුරා බුදු බව ලැබෙනව නම් අපි ඕනම දෙයක් කරන්නම් ස්වාමීනි නුඹ වහන්සේට මතු ලෞතුරා බුදු බව වේවා අපටත් ඒ බුදු සසුනේ බුදු දරුවන්ව සැනසෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා ඒ මොහොතේදී රන් කෙන්ඩියෙන් පැන් වඩමින් දරුවන්ගේ සිඟිතියත් අර ගොරහැඩියත් මත තබා මේ දරු දෙන්නා මට හදවතසේ ප්‍රියයි දෑසමෙන් ප්‍රියයි දෑසමෙන් ප්‍රිය හදවතමෙන් ප්‍රිය මේ දරු දෙන්නා මට අප්‍රිය නෑ මට අමනාප නෑ මට වැඩි නෑ මට පිළිකුල් නෑ දහස්වර ප්‍රියයි අප්‍රමාණව ප්‍රියයි දරු සෙනෙහස අප්‍රමාණයි බෝසතාණන් වහන්සේ කරුණාව ලෝකයේ කෙරෙහි ලෝකයේම දරුවන්සේ හිතන හිතක් නේ දරුවන් කෙරෙහි අකරුණාවෙන් දුන්නයි කියලා කෙනෙක් කියයි නමුත් ඒ කරුණාව ඒ තරම් දරු සෙනෙහසක් කිසි අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට නැහැ තමන්ගේ දරුව ගැන විතරක් නෙවෙයි ලෝකෙම සත්‍යයන් දරුවෝසේ සිතාගෙනයි ඒ දරු සෙනෙහස ඉතින් යටපත් කරගෙන නමුත් දරුවන් ගැන පමණක් නෙවෙයි ලෝක සත්‍යයන් ගැනම කරුණාවෙන් ඔබ පමණක් නෙවෙයි දරුවනි සියලු සතුනුත් ලෞතුරා නිවණින් සනසනවා කියන බුද්ධ රාජ්‍ය ලැබනවා කියන අදිෂ්ඨානයෙන් පෙන් වඩමින් දන් දුන්නා එසේ දන් දෙද්දී එසේ බුදු බව පතද්දී අර දරු දෙන්නා දන් දීමේ ප්‍රාතිහාරි බලයෙන් පාරමී බලයෙන් මහා පොළොව සහස්රවර කම්පා වුණා සාදුකාර දෙමින් මේ දරුවන් දන් දීමේ ප්‍රාතිහාරයට සාදුකාර දෙන්නාසේ මහීකාන්තාව කම්පා වුණා දරු දෙන්නා වැලකින් බැඳගෙන මේ බමුණ ඇදගෙන යනවා ලිස්සන තැනකින් බමුණ ලිස්සල වැටුණා වැටිච්ච වෙලාවේ දරුව දෙන්නා ආයෙමත් දුවගෙන ගියා මොකද බමුණ කෝටුවෙන් තලනව දඬුවම් දෙනවා බොහොම අකාරුණිකයි පලිගන්න ආපු කෙනෙක් වගේ දුක් දෙනවනේ ඒ නිසා පියතුමා ළඟට ගියා දුවගෙන යන විට ඒ ගල් ආසනයේ මත මහබෝසතාණන් වහන්සේ වාඩි වෙලා අහස දිහා බලාගෙන තමන් වහන්සේගේ පාරමිතාව ගැන කල්පනා කරමින් ඉන්නවා දානීය ගැන සතුටු වෙනවා මන් දුන්නු දානීය මනා දානයක් මට දරුවන් පවා දන් දෙන්න ලැබුණා කියන චේතනාවෙන් එහෙම ඉන්නකොට මේ දරු දෙන්න ඇවිල්ලා කකුල් දෙක අල්ලගෙන අඬනවා අනේ තාත්තේ මේ මිනිස්සු රකුසෙක් වගේ අපිට ගහනවා බලන්න මගේ පිටින් වැහෙන ලේ දිහා බලන්න මේ නංගිගේ අත්වලින් ගලන ලේ දිහා බලන්න මේ රාක්ෂයගෙන් මේ යක්ෂයගෙන් අපිව බේරගන්න පියාණනි මේ නංගි පුංචි නංගිට මේ දුක් දරන්න බෑ අම්මා එනකන්වත් නංගි රැකගන්න මං විතරක් යන්නම් තාත්තේ නංගිව බේරගන්න කියලා මේ අයියා කියනවා අයියා නංගි කියන එක නෑසුනා නෙවෙයි ඇහුණත් හිත තද කරගෙන හිටියේ හිත දැඩි කරගෙන හිටියේ නමුත් එක මොහොතෙම හිතුණා මේ දරුවන්ගේ පිටින් ලේ වැගිරෙනවා අතින් ලේ වැගිරෙනවා මේ තරම් දඬුවම් දෙනවා මේ දරුවන් උදුර ගන්න ඕනේ කියලාත් හිතුණා නමුත් නැවත හිතුණා එහෙම හොඳ නෑ දුන්නු දෙය ගන්න එක බෝසත් සිරිතක් නෙවෙයි අද මේ දරුව කොච්චර දුක් විඳද්දත් මං කොච්චර හිතින් දුක් විඳද්දත් මතු මම සනසෙන්නම් මේ දරුවත් මතු නිවනින් සනසන්න ලැබෙනව නේද කියලා තමන් වහන්සේ හිත දැඩි කරගෙන අහස දිහා බලන් හිටිය කතා කළේවත් නෑ අනේ මේ අපේ තාත්තර අද මොනව වෙලාද පියතුමනි ඔබේ මෘදු හිතාද ගල් හිතක් වුණාද අපේ දුක පේන්නේ නැද්ද අපිව රැකගන්නේ නැද්ද අපිට ආරක්ෂාව දුන්නු අපිර රැකවරණය දුන්නු අපේ පියතුමාට මොකද වුනේ කියලා දරුවන් අඬන්න පටන් ගත්තා ඒ වෙලාවේ ආයිමත් ජෝචක බමුණ ඇවිල්ලා මේ දරුවන් වැල් වලින් බැඳගෙන ඇදගෙන ගියා
යනාතරේ මේ දරුව ගස්වලට සතුන්ට කිවේ වනසතුනේ වන දෙවියනි අපේ අම්මා මේ පාරෙන් ආවොත් කියන අපි මේ පාරෙන් ගියයි කියලා අපේ අම්මට අපි සමුදුන්න බව කියන්න අපි නිදුකින් ගිය බව කියන්න අම්මට පුළුවන් අපි බේර ගන්න එන්න කියලා කියන්න කියලා වන දෙවියන්ටත් තිරිසන් සතුන්ටත් කතා කරමින් අඬමින් වැළපෙමින් ගියා කොහොම නමුත් මේ දරුවන් දෙවියන්ගේ ප්‍රාතිහාරයකින් රජතුමාගේ රාජධානියටම ගමන් කළා සංජය මහරජතුමා ළඟට යනවා නමුත් මෙදා මේ mantri දේවිය අසපුවට එන්න පිටත් වෙනකොට වේලාසනින් ව්‍යාග්‍රේ සිංහේ කොටියේ වලසෙක් කියන වෙස් හතරක් සතරවරන් දෙවි රජ දරුවම වාගෙනවිල්ලා මේ දාණයට බාධා නැවෙන්නට දේවිය ප්‍රමාද කළා බොහොම රෑබෝ වෙලා තමයි අසපුවට එන්න ලැබුණේ එනකොට මුළු අසපුවම පාළු වෙලා අඳුරු වෙලා කිසිම එළියක් ආලෝකයක් නැහැ මෙනදට නම් මේ පළතුරු අරගෙන එනකොට ජාලිය කුමාරයා ත්‍රිෂ්ණ ජිනාවත් දුවගෙනවිල්ලා ඇඟේ එල්ලෙනවා ජාලිය කුමාරයා පළතුරු වට්ටි අතට ගන්නවා ත්‍රිෂ්ණ ජිනාව කිරි උරා බොනවා අදේ දරු දෙන්නත් නැහැ අසපුවම නියඬ වෙලා පාළු වෙලා දරු දෙන්නට මොනවාරි අනතුරක් වෙලක් දන්නේ නැහැ කියලා හිතමින් ඇතුළට ගියා ගිහිල්ලත් හැමතැනම බැලුව දරුවෝ නැහැ පේන්න බෝසතාණන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනා කළව ස්වාමීනි මගේ දරුවෝ දැක්කේ නැද්ද මේ වෙලාවේ දරුවන්ට වෙච්ච දේ කිව්වොත් හදවත පැලෙන තරම් දුකක් දැනෙනවා ඒ නිසා ටිකක් සැරෙන් වගේ හිතේ සරකම නැති වුණත් මේ mantri දේවිය කෙරේ කරුණාවෙන් ප්‍රකාශ කළේ උඹට දැන්ද දරුවෝ මතක් වුණේ මෙච්චර රෑ වෙනකම් මේ වනාන්තරේ මොනවද කළේ මෙහි වෙනත් විද්‍යාදරයෝ තාපසවරුත් ඉන්නවා නේද කියලා එවැනි සරපරුස විදියට හිතන විදියේ වචනයක් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කළේ හිතේ දුක අඩු කරන්නයි. එතකොට හිත වෙන අතකට යන නිසා. ඉතී අදහස මගේ හැරුණා. අනේ ස්වාමීනි එහෙම හිතන්න එපා. ඔබ වහන්සේ හැර වෙන කෙනෙක් මං සිහිනෙන්වත් පතන්නේ නැහැ. ස්වාමීනි එහෙම දෙයක් වෙන්නේ නැහැ. මට මෙන්න මේ විදියේ කරදර වුණයි කියලා අවසර සමාව ගත්තා. වචනයක් ප්‍රකාශ වුණ නැති නිසා යදුණක් මානේදී අර මුළු වනේ පුරා රැ එළිවෙන තුරු ඇවිද්දා දරුවෝ හොයාගෙන දරුවන්ට අඬගසමින් පුතේ චාලිය දුවේ ක්‍රිෂ්ණ ජීනා කොහෙද ඉන්නේ අම්මා බය කරන්නේ නැතුව ඉන්නේ හැංගුණු තැන කෙලියට කියමින් මේ අම්මා දරු දුකින් හැමතැනම ඇවිද්දත් දරුවෝ හිටියේ නැහැ අවසානයේ නැවතත් අසපුවට ඇවිල්ලා බෝස්තාරන් වහන්සේ ළඟ අඬා වැළපින් වැඳ වැටුණා ඒ වැඳ වැටිච්ච මොහොතේම ක්ලාන්ත බවට පත් වුණා මහේස වැඩි නිසා මහන්සිය දුක වැඩි නිසා ක්ලාන්ත වුණා සිහි නැති වුණා මාස 10ක් තිස්සේ බඹසර උතුම්සේම ආරක්ෂා කළා මේ දෙපළ ඒත් මේ බෝසතාණන් වහන්සේ කල්පනා කළේ mantri දේවිය මැරුණා නම් එතුමේ රාජ්‍යයට යන රාජ්‍ය ලීලාවෙන් ආදාහනය කරන නමුත් මේ කැලේ මම මොනව කරන්නද එහෙම වෙන එක හොඳ නෑ කියලා අර Brahmacharyaව ගැන නොසිතා විරින්දට කරන සැලකිල්ලක් ලෙස සත්පුරුෂ කාන්තාවකට කරන සැලකිල්ලක් ලෙස දෑති මොසෝගෙන ගිහිල්ලා ස්පර්ශ කරලා පොකුණෙන් පැන් අරගෙන නැගිට ඉහලා පපුව මත අත තියලා තමන් වහන්සේ දසමසක් රැකි මේ Brahmacharyaවේ බලයෙන් සහ දරුවන් දන් දීමේ පුණ්‍ය බලයෙන් mantri දේවිය සුවපත් වේවා කියලා එතුමිය සුවපත් කළා සිහි ලැබුණා සිහි ලැබුණට පස්සේ අනේ ස්වාමිනී දරු දෙන්නකෝ mantri දේවිය සතුටු වෙන්න දුරේ ඉඳන් බමුණෙක් ආවා අපේ දරු දෙන්න ඉල්ලගෙන ඉතින් මම ලෝතුරා බුදුබව ලැබේවා කියලා අපේ දරු දෙන්න දන් දුන්නා අනේ ස්වාමීනි සාදු සාදු මුණතරන් වටිනවද දරුවෝ නම් සංසාරේ කොච්චර ලැබුණද අනාගතෙත් ලැබේ තව දරුවෝ නමුත් බුද්ධ රාජ්‍යය කියන එක ලේසියෙන් ලැබෙන්නේ නැහනේ ඒ නිසා ස්වාමීනි බුදුබව ලැබෙනවා නම් මුණතරන් දෙයක්ද කැමතිනම් මාවත් දන් දෙන්නේ කියලා එතුමිය පක්ෂපාත බව එකඟ බව පළ කරමින් ඒ පිළිබඳ තව තව සතුටු වුණා එම සතුටින් ඉන්න වෙලාවේ සක්දේ රජතුමා කල්පනා කළා දරුවනුත් නැති වුණා දැන් අසත්පුරුෂයෙක් අරගෙන ගියා මේ දේවියත් අසත්පුරුෂයෙක් අරන් ගියොත් මහසත්වයන් වහන්සේ කැලේ තනි වෙනවා එසම මම ගිහිල්ලා මේ දේවියව පිළිගන්න ඕනේ කියලා බමුණු විලාසයක් මවන් ඇවිල්ලා බෝස්තාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි මට ගේදොර වැඩ කරගන්න කෙනෙක් නැහැ ඒ නිසා පතිවරුතා ඇති මේ ශෝබන වූ බිරිඳ මට දන් දෙනවද කියලා ඇහුවා ඒ වෙලාවේ බෝස්තාණන් වහන්සේ mantri දේවියගේ මුහුණ දිහා බැලුවා ඒ වෙලාවේදී මතක් කළේ ස්වාමීනි මගේ මව්පියන් ඔබ වහන්සේට මා බාර දුන් තැන පටන් ඔබ වහන්සේටයි මා වයිති ඒ නිසා ස්වාමීන් ඔබ වහන්සේ කැමති නම් මාව ගැති කරන්න මාගේ ජීවිතය උනා දෙන්න ඔබ වහන්සේට සපක් වෙනවනම් සැනසෙල්ලක් වෙනවනම්
වහන් සිර ලෞතුරා බුදු බව ලැබෙනවා නම් මං ඕනම ගමනක් යන්නම් ස්වාමීනි මට ඕන දෙයක් කරන්න පුළුවනි කියලා ඒ නිසා ඒ වෙලාවේදීම කෙන්ඩියෙන් පැන් වඩමින් අර බිරිඳගේ හස්තේ වමුණගේ අතේ තියලා මේ හදවත හා සමාන ඇස් දෙක වගේ ප්‍රියමනාප සමාන ප්‍රතිවෘතා ඇති ගුණවත් වූ මාගේ මේ බිරිඳ මාතු ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා කියලා දන් දුන්නා මහා පොළොව කම්පා වුණා ඒ වෙලාවේ බිරිඳ නැවතත් පැවරුව සක්දි රයිතුමා ආශිර්වාද කළා නුඹ වහන්සේට මාතු ලෞතුරා බුදු බව ලැබෙනවා දරුවන් ද සුවසේ ලැබෙනවායි කියලා දරුවනොත් රජ පිරිසත් සමග වංකගිරියට පැමිණුණා ඒ වෙලාවේදී දේවියට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා දරුවන් වැළඳ ගන්නකොට ඒ සතුට දැකලා මුළු පිරිසටම සිහි නැති වුණා සිහියෙන් ඉන්න පුළුවන් වුණේ බෝසතාණන් වහන්සේ විතරයි තමන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් පොකුරු වැසි වස්සවලා අර වගේම හැමදෙනා සිහි එලව ගත්තා ඒ වෙලාවේදී රාජ්‍යයට වැඩම කළා රාජ්‍ය බාරගෙන පාරමී පුරලා දාන ආදී පින්කම් කළා ඒ ආත්ම භාවය අවසානයේදී දෙව්ලොව සේතකේතු නමින් ඉපදිලා තුසිත භවනේ සම්පූර්ණ ආයුෂ ගෙවලා මනුලොව පහළ වෙලා අවසාන ජීවිතයේදී 35 වන වියේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලයි මේ කිඹුල්වත් පුරේ මේ දේශනාව පැවැත්වුවේ එදා සංජය මහ රජතුමාද සුද්ධෝදන මහ රජතුමායි පූසති දේවිය මහ මායා දේවියයි මන්ත්‍රී දේවිය යසෝදරාවයි ජාලිය කුමාරය රාහුල මහරහතන් වහන්සේ ක්‍රිෂ්ණජින උප්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ චේතිය පුත්‍ර මුරකරුව චන්න තෙරුන් වහන්සේ අච්චුත තාපස්තුමා සැරියුත් තෙරුන් වහන්සේ සක්දේ රජතුමා අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදු පිරිස එදා රාජ පිරිස බුදු පිරිස යමතිවරු ආදී පිරිස බුදු පිරිස වුණා ජෝජක බමුණා අදත් වෛර කළ දෙව්දත් තෙරුන් වුණා අමිත තාපන අදත් වෛර කර ඒ චින්චමාන විකාව කියලා මේ විදිහේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ සියලු පාරමී පුරා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් උනේ වෙස්සන්තර රජතුමා වන මම්මයි කියලා තමන් වහන්සේ දක්වමින් චතුරාරි සත්‍යර නංවා දේශන අවසන් කළා මේ අනන්ත දේශනානිසංස බලයෙන් අපටත් සුවසේ දාන ආදී පෙරුම් පුරා සම්මා සම්බුත් සසුනේ සැනසෙමින් නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා අද ධර්මානුශාසනාව පැවැත්තු දේශකයන්න් වහන්සේ හම්මන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ උදාරතර ශාසනික සේවාවක් කරන බණ උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරය පාත්වා ආශිර්වාද කරමු.